ඕකේ මම ලෑංග්වේජ් දෙකෙන්ම කතා කරන්නම් ඉංග්‍රීසි සිංහල මොකද මෙතන නිව් ස්ටියුඩන්ට්ස්ලා ඇති සමහරට ඔයගොල්ලෝ කෝර්සස් මේ වෙද්දි ෆලෝ කරලා ඇති රයිට් සමහරට නිව් ටු IELTS වෙන්න පුළුවන් ඒ නැත්නම් එක්ස්පීරියන්ස් තියන අය ඇති and also some ඇති ලොකු එක්ස්පීරියන්ස් තියන අයත් ඇති එක්සෑම් එකට ෆේස් කරපු අය ඇති එනිසා හැම දෙනාටම අන්ඩර්ස්ටෑන්ඩ් කරගන්න පුළුවන් වෙන විදියට මම ඔයාලට බයිලින්ගුවලි ටෝක් කරන්න then it's easy for you to understand everything alright හොඳයි එවනම් අපි යමු එසේ එකට මම ඔගලත් එක්ක අද ෆ්‍රී සෙමිනාර එකේදී කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ task 2 එක ගැන ඒ වගේම academic and general task 1 එක ගැනත් මම ඔයගොල්ලොත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙනවා especially task 2 එක right එතකොට task 2 එකේ කොහොමද ඔයගොල්ලෝ write කරන්න ඕන එතකොට හොඳ band score එකකට යනවා නම් මම හිතන්නේ everyone බලාපොරොත්තු වෙනවා 7 plus band score එකක් ඒ වගේ ගොඩක් දෙනෙක් මේ කාලේ තුල 7 plus band score එකක් expect කරනවා right ඒ නිසා කොහොමද අපි 7 plus එකට යනවා නම් අපි හදා ගන්න ඕන මොන වගේ පැතිද කියන සම්බන්ධ මම ඔයගලත් එක්ක අද දවස් ඇතුළත කතා කරන්නම් especially task 2 එක very much important මතකම තියාගන්න එක මොකද අපිට task 2 එක අපි හොඳට කරොත් තමයි ඔයගොල්ලන්ට හොඳම බෑන්ඩ් ස්කෝර් එකට යන්න හැකියාව තියෙන මං කියන්නේ අපි task 1 අතාරිනවා කියන එක නෙවෙයි right task 2 එක very much important වෙනවා ඒ වගේම මම task 1 එක ගැන කතා කරා task 1 එකේදී specially මම ඔයගොල්ලන්ට මේ format ටිකක් තමයි දෙන්න බලාපොරොත්තු වෙන්නේ ඒ format වල හොඳ vocabulary එකක් include වෙනවා එතකොට අන්නේ vocabulary එක through ඔයගොල්ලන්ට පුළුවන් හොඳ බෑන්ඩ් ස්කෝර් එක කට යන්න task 2 එක ගැන කතා කරද්දී මගේ හඳ පැහැදිලි මම හිතන්නේ හැමෝටම පැහැදිලිව අහනවා කියලා මම හිතනවා right ගැටලුවක් තියෙනවා ඒක ඔයගලන්ට chat box එකට මට දාන්න පුළුවන් right එතනින් chat box එකට දාන්න පුළුවන් right සවුන්ඩ් එක ක්ලියර් නේද හැමෝටම? රයිට්. හොඳයි. එතකොට මම මුලින්ම මේකේ මාකින් ක්‍රයිටීරිය එක ගැන කියන්න. මාකින් ක්‍රයිටීරිය එක අපිට බලන්නේ රයිටින් වලදී කොටස් හතරකි. මොනවද අපෙන් බලන්නේ? task achievement, coherence and cohesion, lexical resources, grammar. කියන ක්‍රයිටීරිය හතරෙන් තමයි ඕගලන්ට ඔගලන්ගේ බලන්නේ බෑන්ඩ් ස්කෝර් එක ඩිසයිඩ් කරන්න මොනවද මම පළවෙනියටම කිව්වේ task achievement task achievement කියන්නේ ඔයගොල්ලන්ට දෙනවනේ question එක right ඔයගොල්ලන්ට දෙන question එකට ඔගොල්ලෝ answer එක හදලා තියෙනවා අපි මොන විදියට ලියුවත් වැඩක් නැහැ අපි task achieve කරලා නැත්නම් ඒක ගොඩක් significant ඔයා ඒ කියන්නේ ඔයා දෙන question එකට answer එක හදා ගන්න ඕන. එතකොට අපි මේ task achievement හදා ගන්න නම් අපේ essay එකට structure එකක් අපි හදා ගන්න ඕන. මම මුලින්ම කතා කරන්නේ task 2 එක ගැන. structure එකක් ඔයා හදා ගන්න ඕන. මෙන්න මේ ටික මම ලියන්න. අන්නේ structure එක ඇතුලේ තමයි ඔයාලගේ answer එක ගොඩනගා ගන්න ඕන. එතකොට අපි definitely task achieve වෙනවා. ඔගොල්ලෝ දන්නවා ඔයගලන්ට task 2 එකේදී 200 250 200 more than ලියන්න වෙනවා 250 වලට achieve කරන්න වෙනවා words. එතකොට 250 වලට achieve කරද්දී ඉතාමත්ම වැදගත් වෙනවා task achievement එක ඒ කියන්නේ අහලා තියෙන question එකට answer එක නේද මම අද දවස් ඇතුළත ඔයගොල්ලන්ට හරියටම කියලා දෙනවා කොහොමද අපි අහලා තියෙන question එකටම answer එක හදාගන්නේ
මම මේ කියවන ක්‍රමවේදයට ගියොත් අනිවාර්යයෙන්ම ඔයගොල්ලන්ට ටාස්ක් එක ඇචීව් කරන්න පුළුවන් වෙනවා. අංක එක මම මේ මාකින් ක්‍රයිටීරියා ගැන කතා කරනවා. මුලින් කිව්වා ටාස්ක් ඇචීව්මන්ට් කිව්වේ අහලා තියෙන ක්වෙස්චන් එක ආන්සර් දෙන එක. ඒක ඒ ටාස්ක් ඇචීව්මන්ට් හරියටම කරන්න 100% කරගන්න පුළුවන් ක්‍රමය තමයි අපි එසේ එකට ස්ට්‍රක්චර් එකක් හදන එක. මම අද ඔයගොල්ලත් එක්ක ටාස්ක් එසේ එකක් කතා කරනවා. ඒකෙදි මම ඔයගොල්ලන්ට පැහැදිලි කරලා දෙනවා කොහොමද අපි නිවැරදිව ටාස්ක් ඇචීව් කරන්න කියන එක. ඊළඟට කොයිරන්ස් ඇන් කොයිෂන්. කොයිරන්ස් ඇන් කොයිෂන්. කොයිරන්ස් ඇන් කොයිෂන් කියලා කියන්නේ අපි එසේ එකට මම ඕගොල්ලන්ව හුරු කරවන්නේ ස්පෙෂලි 4 පැරග්‍රාෆ්ස් වලට ටාස්ක් 2 එකේදී. පැරග්‍රාෆ්ස් 4කින් ඕගොල්ලන්ගේ එසේ එක කම්ප්ලීට් කරන්න තමයි මම කියලා දෙන්නේ. මම මේ කියන මේ පැරග්‍රාෆ්ස් 4කට ගියොත් තමයි ඕගොල්ලන්ට 7+ බෑන් ස්කෝර් එකට යන්න පුළුවන් වේ. මං කියන්නේ ඔයාලා දැනට ඉගෙනගෙන ඇති සමහරලාට මං කිව්වනේ ඔගොල්ලෝ විවිධ ක්ලාසස් ෆලෝ කරනවා මං ඒක දන්නවා. බට් මම කියන්නේ ඔගොල්ලෝ මේ කොයිරන්ස් ඇන්ඩ් කොයිෂන් ඒ කියන්නේ මං කිව්වා පැරග්‍රාෆ්ස් ලින්ක් වෙවි අනේක රයිට් මේ පැරග්‍රාෆ්ස් හතරකට ලියන්න පුරුදු කරන්න කියලා මම කිව්වා. මම හරියටම ඕගොල්ලන්ට කියලා දෙනවා කොහොමද පැරග්‍රාෆ්ස් හතර එකින් එකට ලින්ක් වෙවි ලියන්නේ කියන එක සම්බන්ධයි. කිසිම ඔගොල්ල එසේ එක ලිව්වන් පස්සේ ළමයි කිසිම විදියකට මේ එසේ එකේ කොතනින්වත් ලීක් වෙන්න බෑ. ඒ කියන්නේ මම නම් මේකට කියන්නේ ග්ලාස් ටෑන්ක් එකක්. ඕගොල්ලන්ගේ ආන්සර් එක ග්ලාස් ටෑන්ක් එක. ඒ ටෑන්ක් එකේ පොඩි හරි ලීක් එකක් තිබ්බොත් ඒකේ වතුරේ යනවා ඕගොල්ලෝ දන්නවා. ඒකේ වතුර යනවා පොඩි හරි ලීක් එකක් තිබ්බොත්. එතකොට ඔයාගේ එසේ එක ග්ලාස් ටෑන්ක් එකක් වගේ හරියට. ඒක හොඳට මතක තියාගන්න. ඒ කියන්නේ ඔගලන්ට මාව ඇහෙන්නේ නැද්ද? මාව ඇහෙනවද? right mute කියලා mute now කියලා මේ කෙනෙක් chat box එකට දාලා තිබ්බ එකයි මම කිව්වේ. හරි. මං කිව්වේ මොකද්ද? leak වෙන්නේ නැතුව ඔයාගේ essay එක තියෙන්න ඕනේ. ඔයගොල්ලන්ට coherence and cohesion වලට හොඳ coherence and cohesion නැතුව essay එක හදාගන්න නම්. එතකොට මම දැන් කොටස් දෙකක් කතා කරා. number 1 task achievement ඒ කියන්නේ අහලා තියෙන question එකට answer එක නිවැරදිවම දෙන එක. ඊළඟට coherence and cohesion ඒ කියන්නේ essay එක paragraphs 4කට මම පුරුදු කරන්නේ ඒ paragraphs 4 කොහෙවත් leak නැති ඔයාගේ point එක ඔයා කතා කරන්න ඕන. කිසිම විදියකින් ඒ points පිට යන්න බෑ. පිටට ගියොත් definitely මොකද වෙන්නේ? ඕගොල්ලන්ට coherence and cohesion එක බිඳෙනවා. ඒ කියන්නේ link වෙවි යන්නේ නැති වෙනවා. right. ඊළඟ number 3 තමයි lexical resources. lexical resources කියන්නේ ඔයගොල්ලන්ගේ vocabulary එක. ඒ කියන්නේ වාග්මාලාව මොන වගේ වාග්මාලාවකටද ලියන්න. test 2 එකේ නම් මතක තියාගන්න task 2 එකේදී නම් ඒ vocabulary එක අපි හදා ගන්න ඕනේ. example හැටියට දැන් අපි එක එක මාතෘකානේ යාලා කතා කරන්න අපිට කියන්නේ. සමහරවිට environment ගැන, tourism ගැන, social issues ගැන වගේ එකින් එක ඒවා ගැන අපිට කතා කරන්න එනවා. එතකොට මේ එකින් එක ඔගොල්ලෝ කතා කරගෙන යද්දි ළමයි ඒ field එකට ගැලපෙන විදියට ඔයගලගේ vocabulary තියෙන්න ඕනේ. example එකක් හැටියට අද අපි කතා කරන්න යන්නේ tourism ගැන. advantage disadvantage essay එකක්. එතකොට ඒ tourism වලට අදාළ words තියෙනවා. right tourism වලට අදාළ words vocabulary එක. ඒක ඔයාලා දැනගන්න ඕනේ. එතකොට මම ඒත් එක්කම ඔයගලන්ට හැමෝටම ඔයගලන්ට දෙනවා කොහොමද මේ හැම essay එකකටම දාගන්න පුළුවන් words මොනවද තියෙන්නේ. ඒ words ටික use කරා නම් එතන words 50ක් විතර තියෙනවා. ඒ words 50 use කරා නම් ඔයාට අතින් ලියන්න තියෙන්නේ words 200ක් විතරයි. tourism නම් ඒකට අදාළ vocabulary එක. environment නම් ඊට අදාළ vocabulary එක. ඒ විදිහට මම ඕගොල්ලන්ට දෙනවා. ඒකෙන් ඕගොල්ලන්ට පුළුවන් essay එකේ
250 ඔයාලා ලියනවා නම් එතනින් 50 words ඔයාලා අරගෙන යන්නේ ටෙස්ට් එකට යද්දි. එතකොට ඩෙෆිනිට්ලි ඕගොල්ලන්ට ඒක කරගන්න පුළුවන් වෙනවා. right. ඔන්න අපි කොටස් තුනක් කතා කරා. task achievement නිවැරදිව question එකට question එකේම ඉඳලා ලියන එක පිට යන්නේ නැතුව. ඊළඟට coherence and cohesion. coherence and cohesion කිව්වේ link වේවි එකින් එක paragraph 4 පැරග්‍රාෆ් හතරම බලද්දි එක පැරග්‍රාෆයක් වෙන්න ඕනේ. ඒ කියන්නේ ලින්ක් වෙවි තියෙන්න ඕනේ. ඒක ඊළඟට lexical resources. lexical resources කිය vocabulary එක මම කිව්වා. ඕගොල්ලන්ට එකින් එක field එකට අදාළ vocabulary එක tourism නම් tourism සම්බන්ධය මොනවද? environment නම් environment සම්බන්ධ මොනවද? right education නම් education සම්බන්ධ මොනවද? science නම් science සම්බන්ධ මොනවද තියෙන්නේ? ඒ විදිහට එකින් එක field එකට අදාළව vocabulary එකක් ඔයා හදාගෙන තියන්න ඕන. ඒක මං එකින් එකට ඕගොල්ලන්ට දෙනවා. මොනවද මේ ෆීල්ඩ් එකට අදාළ මොනවද, මේ ෆීල්ඩ් එකට අදාළ මොනවද කියන එක සම්බන්ධයි. ඊළඟට තමයි ග්‍රෑමර්. මතක තියාගන්න අපි එසේ එක ලියද්දි අපිට ග්‍රෑමර් ඕන. ග්‍රෑමර් කියන්නේ ඇත්තටම ගෙදරක ෆවුන්ඩේෂන් එක වගේනේ. ඉංග්‍රීසි වල ෆවුන්ඩේෂන් එක. අපි ඕන දෙයකට අපිට ග්‍රෑමර් අවශ්‍ය කරනවා. බට් මතක තියාගන්න අපි tenses කිහිපයකින් මේ essay එක ලියන්න පුරුදු කරනවා. ඒ task 2 එක ගැනයි මම කතා කරේ. එතකොට task 1 එකටත් ඔය හතරම තමයි තියෙන්නේ අත්‍තරම ගත්තොත්. task achievement, coherence and cohesion, lexical resources, grammar. task 1 ගත්තොත් ඒත් එහෙම. මේ task 1 එකේදී මම කතා කරන්න ඒකෙදි task achievement කියන්නේ ඒකක් අර අහලා තියෙන ඕගලන් මං කිව්වේ අපි මුලින්ම general ගැන කතා කරොත් ලෙටර් එකක් ලියන්න ලෙන්නේ රයිට්. ඒක අපි ඔෆිෂියල් මේ කොහොමද මොන වගේ ලෙටර් එකක්ද කියලා මුලින්ම තේරුම් ගන්න ඒ ක්වෙස්චන් එකටම ආන්සර් එක දෙන එක. ඊට පස්සේ කොහිරන්ස් ඇන් කොහිෂන් එකින් එක ලින්ක් වෙවි ටාස්ක් 1 එකේ ආන්සර් එක ගොඩනගන එක. ඊළඟට ලෙක්සිකල් රිසෝසස් කියන එක ගැන ඇන් ග්‍රැමර් ගැන බය වෙන්නම දෙයක් නැහැ. ටාස්ක් 1 එකදී මම ජෙනරල් අයට වෙනම ලෙටර් ෆෝමැට් ඕගොල්ලන්ට 10ක් දෙනවා. ඇන්ඩ් ඇකඩමික් අයට වෙනම ඕගොල්ලන්ගේ අර තියෙන bar graphs, ඊට පස්සේ pie charts, ඒ වගේ flow charts ඒවට අදාළ vocabulary එකක් වෙනම දෙනවා. ඕගොල්ලන්ට ඒ format ටිකක් මම දෙනවා. ඒ format ටිකේ අවශ්‍ය vocabulary එක නිකම්ම හැදිලා තියෙනවා. right. ඔන්න ওই ටික තමයි මට මුලින්ම ඕගොල්ලන්ට කියන්න තිබුණේ. right. ඊළඟට අපි යමු ඕගොල්ලන් එක්ක මේ මං කිව්වා අද tourism ගැන එකක් කතා කරන්නේ. මේ ගැන අහද්දි මේ tourism advantage disadvantage තමයි කතා කරන්නේ. එතකොට මේ tourism ගැන advantage disadvantage කතා කරද්දී මතක තියාගන්න සමහර විට question එකක් එන්න පුළුවන් advantages and disadvantages only කතා කරන්න කියලා. ඒ නැත්නම් ඕගලන්ට එන්න පුළුවන් advantages disadvantage වලින් outweigh කරනවාද. ඒ කියන්නේ දෙකෙන් මොනවද වැඩි advantage වලට වඩා disadvantage වැඩිද කියලා ඒ දෙවිදිහකට අහන්න ඕගොල්ලන්ට පුළුවන් වෙනවා. මම එක පහුගිය class එක මේ outweigh කරන එක ගැන කරා essay එක. ඒත් මේ essay එකේ මේ යම්කිසි කොටස් වෙනස් කිරීම මම ඒකෙත් ඕගොල්ලන්ට මේ මම දාන්න මේ මම කරපු lesson එකත්. එතකොට අද lesson එකේදී මම කරන්නේ advantages and disadvantages only කතා කරන විදිය තමයි ඕගොල්ලන්ට කියලා දෙන්නේ. right. එහෙනම් අපි question එකට යමු මුලින්ම. මේක තමයි මම කතා කරන්න යන question එක. ඔයාලට right අප බලමු මොකද්ද question එක තියෙන්නේ. tourism generates a significant part for the income of a country but it has certain disadvantages too. discuss the advantages and disadvantages. right. මම මුලින්ම කියන දේ තමයි හොඳට question එක understand කරන්න. right. ඒකට අපි 5 minutes ගත්තත් කමක් නැහැ. මොකද අපිට task achievement කියලා එකක් තියෙනවා ළමයි.
ටාස් ඇචීවමන්ට් එකේදී මම කිව්වා අංක එකටම අපි ලියන්න ඕන එසේ එක මොකද්ද, ටාස්ක් එක ඇචීව් කරන්න ඕන මොකද්ද කියලා අපි අන්ඩර්ස්ටෑන්ඩ් කරගන්න ඕන. මෙතන බලන්න, tourism generates a significant part for the income of a country. එතකොට අපේ essay එකේ කියවෙන්න ඕන tourism වලින් generate වෙනවා කියන එක රටක income එකට, ආදායම, ඒ කියන්නේ ආර්ථික economy එකට significant part, වැදගත් කොටසක් tourism මගින් උත්පාදනය වෙනවා, generate වෙනවා කියන එක කියවෙන්න ඕන කරනවා අපේ essay එක ඇතුළේ. එතනින්ම කියනවා but it has certain disadvantages too, right? දැන් මෙතන කියුවේ ඉන්කම් එකට බලපානවා කියලානේ. ඊට පස්සේ මෙතන කියන්නේ මොකද්ද, ඒ ඉන්කම් එකට සිග්නිෆිකන්ට් පාර්ට් එකක් කරාට ඒකේ අවාසිත් තියෙනවා, ඩිස්ඇඩ්වාන්ටේජස් අපි කියනවා, ඩ්‍රෝබැක්ස් කියලාත් මේකට කියනවා නේද, ඩිස්ඇඩ්වාන්ටේජස් වලට ඩිස්ඇඩ්වාන්ටේජස් තියෙනවා. එතකොට අපේ මුලින්ම අපි තේරුම් ගන්න ඕන මොකද්ද කියවෙන්නේ එසේකින් අපෙන් අහන්නේ, ටුවරිසම් වලින් ඉන්කම් එකට බලපාන. මෙතන ඇඩ්වාන්ටේජස් ඔක්කොම ටික නෙවෙයි, ඇඩ්වාන්ටේජස් ඔක්කොම ටික නෙවෙයි, ඉන්කම් එකට සිග්නිෆිකන්ට් පාර්ට් එකක් කරනවා ටුවරිසම් මගින් කියන එක අපේ එසේකින් කියවෙන්න ඕන. බට් ඒකේ ඩිස්ඇඩ්වාන්ටේජස් තියෙනවා කියන එක කියවෙන්න ඕන. ඔයාලට කියනවා ඩිස්කස් ද ඇඩ්වාන්ටේජස් ඇන් disadvantages, advantages and disadvantages කතා කරන්න කියලා tourism වලින් තියෙන. right. එහෙනම් අපි මේකට අපි structure එක හදා ගන්න. මම කිව්වා structure එක ඇතුලේ අපි හදද්දී අනිවාර්යයෙන් මොනවද තියෙන්න ඕනේ, අපි අර task achievement කියන එකට, ඒ කියන්නේ අහලා තියෙන question එකට answer එක නිවැරදිව දෙන්න ඕන. then again read the question. Tourism generates a significant part for the income of a country, but it has certain disadvantages too. Discuss the advantages and disadvantages. එතකොට අපි topic එක අපිට හිතා ගන්න පුළුවන්, tourism advantages disadvantages. Tourism advantages disadvantages. ඕක තමයි අපි අහන්නේ question එක. Please it. Tourism advantages, disadvantages. මම කිව්වා මම ඔයාලට කියලා දෙන්නේ කොටස් හතරකින් මේ essay එක හදාගන්න විදිය කියලා. right. paragraph හතරකට හදාගන්නේ කොහොමද කියලා. එතකොට then the first paragraph, paragraph one කොහොමද අපි හදා ගන්න ඕන, paragraph 1 එක අපි කොහොමද හදා ගන්න ඕන. නෝට් එකක් දා ගන්න අවශ්‍ය නැහැ, මම නෝට් එකක් දා ගන්න වෙනම ඕගොල්ලන්ට ටයිම් එකක් දෙනවා. දැන් හොඳ ෆ්‍රී මයින්ඩ් එකකින් මගේ ලෙක්චර් එක හොඳට අහගෙන ඉන්න කියලා විතරයි මම ඕගොල්ලන්ට ඉන්ස්ට්‍රක්ට් කරන්නේ. right. හොඳට අහගෙන ඉන්න. ඊට පස්සේ මම ඔයගොල්ලන්ට කරන්න ඕන දේ මේ ක්ලාස් එකේදී මේ වෙලාවෙම කියනවා. හරි. ඒ වෙලාවට, ඒ මම කියන වෙලාවට ඒ දේ කරන්න. එතකොට හරි. ඕකේ. දැන් ලියන්න අවශ්‍ය නැහැ. හොඳට ෆ්‍රී මයින්ඩ් එකකින් අහගෙන ඉන්න. පැරග්‍රාෆ් 1 එක අපි හදන්නේ කොටස් තුනකට. මොනවද මේ කොටස් තුන? නම්බර් 1 තමයි paraphrasing. පැරෆ්‍රේසිං කියන්නේ මොකද්ද ළමයි? හොඳට මතක තියාගන්න. පැරෆ්‍රේසිං කියන්නේ ඔයාලා අහලා ඇති sometimes, right? ඕගොල්ලන්ට අර question එකක් දුන්නානේ. Tourism generates
කියලා ඉවරලා ක්වෙස්චන් එක දුන්නේ. අන්නේ ක්වෙස්චන් එක ම ඔයාගේ වචනෙන් ලියන එක. මොකද්ද ඒ ක්වෙස්චන් එකේ ගත්තොත් ඒ ක්වෙස්චන් එකේ අන්තර්ගතය වුණේ මොකද්ද ඔයාලට මතකද? ටූරිසම් වලින් උත්පාදනය කරන ජෙනරේට් කරන රටක ආර්ථිකයට සිග්නිෆිකන්ට් පාර්ට් එකක් කරනවා. බට් ඒකේ ඩිස්ඇඩ්වාන්ටේජ් තියෙනවා. අන්න ඒ කෑල්ල කියවෙන්න ඕන ඔයාගේ ෆස්ට් පැරග්‍රාෆ් එකේ මුලින්ම ඔයා කියන්න ඕන ඔයාගේ වර්ඩ්ස් වලින් කියන්න ඕන. එතෙන්දී ඕගොල්ලන්ට ඔයා ඒගොල්ල දුන්න වර්ඩ්ස් යූස් කරන්න පුළුවන්. ඒවට ඇජෙක්ටයිවස් දාලා තව තියෙන ඒ වර්ඩ් වෙනුවට වෙන වර්ඩ් සිමිල වර්ඩ්ස් යූස් කරලා ඒ අයිඩියා එකම ඔයාලා මෙතනින් පැරෆ්‍රේසිං කියන එකදී ජෙනරේට් කරන්න ඕන. ඒ අයිඩියා එකම පැරෆ්‍රේස් කරන්න ඕන. ඒ අයිඩියා එකම ටුවරිසම් වලින් සිග්නිෆිකන්ට් පාර්ට් එකක් රටක ඉන්කම් එකට කරලා දෙනවා. බට් ඒකේ ඩිස්ඇඩ්වාන්ටේජ් තියෙනවා කියන එක ඔයා මේකෙදි කරන්න ඕන. ඔන්න ඔකට තමයි අපි පැරාෆ්‍රේසිං කියලා කියන්නේ. රයිට්. ඊළඟට නම්බර් 2 අපි කියනවා මේස් එකෙන් ඔයා මොන වගේ දෙයක්ද ඩිස්කස් කරන්න බලාපොරොත්තු වෙන්නේ. This essay discusses. This essay explains. ඔය විදිහට use කරන්නත් පුළුවන්. Right? This essay discusses. ඔයා මෙතනින් කියන්න ඕන this essay discusses the advantages and disadvantages of tourism. ඒ නැත්නම් ඔය advantage disadvantage වෙනකොට ඔයගලන්ට වෙන words use කරන්න පුළුවන්. Right? Upper hand points and lower hand points. ඔය විදිහට වගේ ඒවා use කරන්න පුළුවන්. ඒ කොහොම වුණත් ඔයාලා කියන්න ඕන මෙතෙන්දි මේසේකෙන් ඕගොල්ලෝ ඩිස්කස් කරන්න බලාපොරොත්තු වෙන්නේ මොන වගේ දෙයක්ද කියන එක සම්බන්ධයෙන් මෙතෙන්දි කියවෙන්න ඕන. This essay discusses. මොනවද මේසේකෙන් ඩිස්කස් කරන්න යන්නේ? ඔන්න පැරග්‍රාෆ් 1 එකේ කොටස් දෙකයි. ඊළඟට කොටස් 3යි ඔක්කොම මේ පැරග්‍රාෆ් 1 එකේ. පැරග්‍රාෆ් 1 එකේදී ඔයා කියන්න ඕන what are you going to write? මොනවද ඔයා මේසේකෙන් ලියන්න බලාපොරොත්තු වෙන දේවල් ටික? ඔය ඔක්කොම එන්නේ පැරග්‍රාෆ් 1 එකට. ඒ කියන්නේ what are you going to write එකේදී ඔයා ලියන්නේ ඔයා second paragraph එකේදී ලියන්න බලාපොරොත්තු වෙන්නේ මොනවද? ඔයා third paragraph එකේදී ලියන්න බලාපොරොත්තු වෙන්නේ මොනවද? ඔයා කියන්නේ කාරණා ටික කියන්න ඕන. what are you going to write කියන්නේ ඔන්න ඔකද ඔගොල්ලෝ සම්පූර්ණ session එකට join වෙලා ඉන්න right? එතකොට ඔයගොල්ලන්ට හරියටම දැනගන්න පුළුවන් ළමයි මේ මම කියන එකේ විනාඩි 5ක් 10ක් 15ක් පැය භාගයක් හිටියට අවබෝධ කරගන්න බෑ. ඒකත් මතක තියාගන්න සම්පූර්ණ session එක ඉඳලා බලන්න. ඒකල ඔයාලා decide කරන්න මේ විදියට ලියුවොත් ඔයගලන්ට 7 plus band එකට යන්න බැරිද පුළුවන්ද කියන එක අද දවස් අවසානයේදී ඔයාලා decide කරන්න. Right. What are you going to write? ඔයා මොනවද ලියන්න යන දේ? ඒ කියනවා ලියන්න යන දේ මොනවද කියන එක paragraph 1 එකේදී ඔයා කියන්න ඕන. Right. ඔන්න අපි එතකොට paragraph 1 එක හැදුවා. Paraphrase මුලින්ම paraphrase කරා. ඒ කියන්නේ question එකම ආපහු ඔයාගේ වචනේ ලිව්වා. ඊට පස්සේ this essay discusses the upper hand points and drawbacks. ඔයාගේ words නැත්නම් advantages and disadvantages වෙනුවට ඒ වෙනුවට තියෙන word එක පාවිච්චි කරලා of tourism කියලා ලිව්වා. ඊළඟට what are you going to write? ඔයා ලියන්න යන්නේ මොකද්ද කියන එක ලිව්වා. Right. මෙතනින් අපි එනවා we go to the second paragraph. අපි යනවා second paragraph එකට. ඔන්න paragraph 1 එක ඔයා හදන්නේ මෙන්න මේ කොටස් තුන යටතේ ළමයි. Right. එතකොට paragraph 1 එකේදී ඔයා paragraph 2 එකේදී කියන්න ඕන ඔයා ලියන්න යන දේ දැන් කිව්වනේ. අන්නේ ලියන්න යන දේින් පළවෙනියටම ඔයා මේ advantages මොනවද කියන එක නේ. what are you going to write? ඔයා ලියන්න යන්නේ මේකේ advantages and disadvantages ගැන. දැන් අපි කිව්වනේ මෙතනින් this essay discusses the advantages and disadvantages. ඊළඟට advantages අපි වැඩි ගන්න. මොකද අපිට words අපිට තියෙන්නේ 250 නේ. right. එතනමුත් අපි මං කිව්වා මම දෙන ඒ වගේ 50 වගේ ඕගලන්ට අරන් යන්න පුළුවන් අර vocabulary එක මම දෙන ඒ වගේ. එතකොට මෙන්න මේ advantages දෙකක් විතර වගේ ගැන discuss කරන්න ඕන. එතකොට මෙතනදි paragraph 2 එකට එන්නේ. අපි paragraph 1 එක one එක කතා කරා. paragraph 2 එකේදී
පැරග්‍රාෆ් 2 එකේදී ඔයා මුලින්ම කියනවා මොනවාද ඇඩ්වාන්ටේජස්. වාල් ස්ට්‍රක්චර් එක දාගනින්දි ඇඩ්වාන්ටේජස් දෙකක් විතර මාක් කරගන්න. ඊළඟට මේ පැරග්‍රාෆ් 3 එකේදී අපි මොකද කියන්නේ? පැරග්‍රාෆ් 3 එකේදී අපි කතා කරනවා disadvantages. පැරග්‍රාෆ් 3. 3 එකේදී අපි කතා කරනවා disadvantages. Right. ඔන්න එතකොට ඔයාගේ essay එක බලන්න. මෙතනින් paragraph 2 we talk about the advantages and paragraph 3 disadvantages. Right. Then ඊළඟට මොනවද advantages? මම කිව්වා add we talk about one two or three advantages. Right. මොනවද tourism වලින් තියෙන advantages? ගොඩක් තියෙනවනේ. ඒ ගොඩෙන් අපි කීපයක් ගන්නවා. මොකද්ද? අර ඒගොල්ලෝ කිව්ව ඇඩ්වාන්ටේජ් එක අනිවාර්යයෙන්ම අපි කතා කරන්න ඕන. මොනවාද ඉකොනොමි එකට සිග්නිෆිකන්ට් රෝල් එකක් කරනවා කියන එක. අපි ඒ ඇඩ්වාන්ටේජ් එක ගමු. බූස්ට් ది ఎకానమీ ఆఫ్ ఎ కంట్రీ. ఎకానమీ ఆఫ్ ఎ కంట్రీ. బూస్ట్ ది ఎకానమీ ఆఫ్ ఎ కంట్రీ. මෙතෙන්දි මේ යටතේ තියෙන පොයින්ට් අපි ගන්නෑ. රටක ඉකොනොමි එකට කොහොමද බලපාන්නේ? බූස්ට් වෙන්නේ, බූස්ට් එකක් වෙන්නේ. Tourism spend money on different services. නේද? And different services like hotels, improves hotels, transports, transport and food, medical services all. Right? ඒ ඔක්කොම. නේද? ඉකොනොමි එකට බලපානවනේ. ලොකු හොටෙල් එකේ ඉඳලා පොඩි පෙට්ටි කඩේ දක්වා, නැත්නම් හිල්ටන් එකේ ඉඳලා පාර තියෙන බඩේරිඟු කඩේ දක්වා ටූරිසම් වලින් ඉකොනොමි එකට බලපානවා නේද? අන් ඒ ටික ගැන අපි විස්තරාත්මකව එතකොට කියනවා. බූස්ට් ది ఎకానమీ ఆఫ్ కంట్రీ. අපි මුලින්ම මෙතෙන්දි what are you going to write එකේදී කියනවා. එකේදී කියනවා බූස්ට් ది ఎకానమీ ఆఫ్ కంట్రీ කියලා. What are you going to write එකටදී ඒ කරලා paragraph 2 එකේ advantages විස්තර කරද්දී අපි කොහොමද economy එකට boost එකක් දෙන්නේ කියන එක. Right? Different services හැටියනවා, hotel, transport, food, medical services, so all එක ඕන එකට බලපානවා කියන එක paragraph 2 එකේ විස්තර කරද්දී අපි කියන එක මම ඔයගලන්ට අද දවස් ඇතුළතින් කියලා දෙනවා. Right? ඒ කරලා ගන්න තව එකක්. මොනවද? Creates job opportunities. Create අපි මෙතන boost කියලා දාගමු tourism ගැන කතා කරන නිසා. Right? Creates jobs කියලා දාගමු අපි කෙටි. මේ මොකද මේක structure එකක් නේද? නැත්නම් employment. Creates employment or jobs. Jobs ඇති වෙන. කොහොමද? Bring in new jobs. අලුත් jobs ඇති වෙනවා tourism හරහා. ඒ වගේම income level එක වැඩි වෙනවා employees ලගේ නේද? income level එක වැඩි වෙනවා. එතකොට ඔය create jobs යටතේ අපි ඒ ටික තියන්න ඕනේ. ඒ ටික කියන්නේ කොහොමද කියන එක මම විස්තරාත්මකව කියද්දි, මොකද this is only a structure. මේක structure එක විතරයි. ඔන්න paragraph 2 එකේදී අපි advantages ටික දුන්නු. ඊළඟට ඔන්න එතකොට what are you going to write? paragraph 2 එකේදී advantages ටික අපි දුන්න මේකින් එක විස්තර කරලා paragraph 3 එකේදී මොකද කරන්නේ? අපි දෙනවා disadvantages ටික. ඒකෙත් අපි කෙටියෙන් mark කරගන්නවා දෙකක් විතර. මොන වගේ disadvantages ද කියන්නේ අපි? tourism වලින් tourist destinations වලට හානි සිද්ධ වෙන්න පුළුවන්. tourist destination වලට right හානි සිද්ධ වෙන්න පුළුවන්. ඒ වගේම illegal activities tourism නිසා වැඩි වෙන්න පුළුවන්. අන්න ඒ දෙක ගමු අපි කෙටියෙන්. කොහොමද? Destruction of tourist destinations.
one disadvantage. Another. තවයක් ගමු අපි illegal activities. අපි ඒක චුට්ටක් දික් කරලා ගත්තොත් development of illegal activities. දැන් මෙතෙන්දී අපි ලියා ගන්නවද? මෙතෙන්දී structure එකේදී ලියා ගන්නවද? මේ destruction of tourist destination වෙන්නේ කොහොමද කියලා නෑ. ඒක අපි essay එක ලියද්දි කරනදි. Right? Destruction of tourist destinations. Ancient buildings නැති වෙන්න පුළුවන්. Environment issues ඇති වෙන්න පුළුවන්. Right? Natural resources become polluted වෙන්න පුළුවන්. නේද? Ancient buildings වලට හානි සිද්ධ වෙන්න පුළුවන් නේ tourists ලා. ඒ වගේම environmental problems ඇති වෙන්න පුළුවන්. Right? නේද? ඒගොල්ලන් use කරන විදියට. ඒ වගේම natural resources වලට හානි සිද්ධ වෙන්න පුළුවන්. And destruction of tourism. අපි ඒවා කියන්නේ කොතනද? Essay එක ලියන්න. Because the development of illegal activities. Robbery ඇති වෙන්න පුළුවන්. Illegal activities. නේද? Robbery, තව drug dealing වෙන්න පුළුවන්. නේද? අන්න ඔය වගේ දේවල් වෙන්න පුළුවන්. අන්න ඒ දෙක ගැන disadvantages දෙක ගැන අපි එතෙන්දි කතා කරනවා. අපි essay එක ලියද්දි මේකේ විස්තරාත්මක පැහැදිලි කරනවා. ඔන්න paragraph 2 and 3 අවසන්. Right. ඊට පස්සේ මොකද අපි කරන්නේ? Paragraph 4 එක. මම කියව paragraph 4කට තමයි අපි ලියන්න බලාපොරොත්තු වෙන්නේ. Paragraph 4 එකේදී අපි මොකද කරන්නේ? මේ අපි paragraph 2 එක මම ඉස්සෙල්ලාම paragraph 4 කියලා මෙතනින් දාගන්න. Paragraph 2 මොකද අපි කරන්නේ? Number 1 එකට අපි අර paragraph 2 එකේදී ලියපු කරුණු ටික summarize කරනවා. Right? Brief එකෙන් මෙතෙන්දි කියනවා. Summarize paragraph 1. ඒ වගේම number 2 එකට අපි මොකද කරන්නේ? Summarize paragraph 2. Paragraph, sorry, not paragraph 1, paragraph 2 and paragraph 3. Only summarize karana methanin kiyapu de, right? Right. මෙතනින් කියපු දේ summarize කරනවා. මෙන්න මෙතනින් කියපු දේ paragraph 2 එකෙන් කියපු මෙන්න මේ point දෙක summarize කරලා මෙතෙන්ද ගේනවා. ඒ වගේම මේ කියපු disadvantages ටික summarize කරලා මෙතෙන්ද ගේනවා paragraph 4 එක යටතේ. පැහැදිලිද ඔයාලට දැන් මම කියපු දේ? Paragraph 4 එකේදී මොකද්ද කරන්න කියන්නේ? එතකොට මොකද වෙන්නේ බලන්න. මේ paragraph 2 එකේ ලියවන අපි boost the economy of the country, create jobs කියලා. ඔන්න ඔය දෙක අපි කියනවා. ඔය දෙක අපිට advantages හැටියට ගන්න පුළුවන්. ඒ වගේම disadvantage හැටියට මෙන්න මේ point එක ගන්න පුළුවන්. මොකද අපි මේ වෙද්දි මේ අර්ථයේ boost the economy of a country කියන එකට අදාළ ඒව ටික ලියලා තියෙන්නේ. ඒ වගේම create jobs කියන එකට අදාළ කරුණු ටික ලියලා තියෙන්නේ. අන්න ඒ කියපු කරුණු ටික summarize කරනවා මෙන්න මේ වගේ දෙයක් වෙන්න පුළුවන් කියලා. ඊට පස්සේ මෙතෙන්දී ඊළඟට destruction of tourist destinations කියන එකයි development of illegal activities කියන එකයි summarize කරලා මෙතෙන්ද කියනවා. එතකොට බලන්න මම මේ කියපු කරුණ අර මම අද class එක start කරද්දි මම කියපු දේ හොඳට බලන්න. අපි essay එක ලිව්වන් පස්සේ මේක අපි මම කියන්නේ glass tank එකක් වගේ වෙන්න ඕන කියලා. මේ leak තියෙන්න බෑ. බලන්න හොඳට අපි ලිව්ව කරුණ වලට අනුව මෙතෙන්දී මොකද වෙලා තියෙන්නේ. Paragraph 1 එකේදී අපි question එක paraphrase කරලා
දිස්සසේකෙන් ඩිස්කස් කරන්න ඇඩවන්ටේජන් ඩිස්සඩ්ඩන්ටේජ් කියල කිව්ව. එතකොට මේකෙන් මෙතෙන්ට ජොයින් වෙනවා. මම ඕගොල්ලන්ට මේක ඇරෝ මාක්ස් දාලා පෙන්නන්න. මෙන්න මෙහෙම. Right. හොඳට බලන්න. මෙතනින් paraphrase කරපු ගමන් අපි question එකයි paraphrase කරලා තියෙන්නේ. ඊට පස්සේ this essay discusses disadvantage and advantage. ඊගොස් ඔයා ලියන්න යන්නේ මෙන්න මේ කරුණු දෙකයි advantages මේ දෙකයි ලියන්න යන බව ඔයා කිව්වා. එතකොට මෙතනින් මෙතෙන්ට join වෙලා. ඊළඟට ඔයා ලියනවා advantages. එතකොට මොකද වෙන්නේ? මෙතනින් මෙතෙන්ට join වෙලා. ඊට පස්සේ ඔයා ලියනවා disadvantages ටික. මෙතන ඔයා ලියලා තියෙන්නේ ඔයා ලියන්න යන දේනේ. එතකොට මෙතනින් මෙතෙන්ට link වෙලා. Poiron's and Poisson කිව්ව ඔන්න ඕකට. ඊට පස්සේ ඔයා ලියනවා මේකෙ මෙන්න මේ වගේ වාසි තියෙනවා. ඒ වගේම මෙන්න මේ වගේ අවාසි තියෙනවා. අන්න බලන්න කිසි තැනක ලීක් එකක් නැතුව ඔයාගේ task 2 එක ලියවෙන්නේ ඔන්න ඔය විදියට. මම ඔයගොල්ලන්ට අන්නේ දේවල් ටික පැහැදිලි කරලා දෙනවා. දැන් ඉක්මනට I'll give you 5 minutes. Okay. To write this structure. මේ structure එක ගහ ගන්න නිවැරදිව මම ඔයගොල්ලන්ට 5 minutes දෙනවා. ඊට පස්සේ අපි කතා කරමු කොහොමද ඒක අපි ලියන්නේ කියලා. Okay. 5 minutes. I'm giving you 5 minutes. Okay. Now it's 9:07. Right. හොඳට හිතලා බලලා mind එක free කරගෙන ඔයගොල්ලන්ගේ structure එක ගහ ගන්න. මම කිව්වේ කිසිම දෙයක් ලියා ගන්න එපා කියලා. මොකද අහගෙන ඉඳලා ඊළඟට අපි ලියමු. Right. ලියමු බලන්නේ. Structure එක. රචන essay එක ලියන්න එපා. Essay එක ලියන්න එපා. මේ structure එක ලියන්න.
Hope you finish it. Okay. එහෙනම් අපි ලියමු දේසේ කොහොමද ලියන්නේ කියලා බලමු. මම හදලා තියෙන්නේ ඔයගොල්ලන්ට ලියන විදිහ. Then I am stop the sharing, okay? Okay, I think you all of you have finished. All right? Okay, then how can you write it? බලමු කොහොමද මේක අපි ලියන්නේ කියලා. ක්වෙස්චන් එක මතකයි හැමෝටම. I hope so. Tourism generates a significant part for the income of a country, but it has certain disadvantages too. Discuss the advantages and disadvantages. එතකොට බලන්න ඔයගොල්ලෝ දැන් ලියාගත්ත structure එක. Tourism advantages, disadvantages. Paragraph 1, paraphrasing. Paraphrasing කියලා මම කියුවේ මොකද්ද? මම questions අහනවා ඊළඟ දවසේ ඉඳලා ඔයගොල්ලන්ට මාත් එක්ක කතා කරන්න පුළුවන්. මම ඊළඟට මොකද්ද කරන්න කියලා දවස් අවසන් දවුණාට පැහැදිලි කර දෙනවා. Right? එතකොට මතක තියාගන්න ළමයි හැමෝම. Right? Paraphrasing කියුවේ මොකද්ද? Question එකම ආපහු ඔයාගේ වචන වලින් ලියන එක. මෙන්න මේ කරුණු ටික. Right. බලමු අපි මේක paraphrase කරලා මම තියනවා මෙන්න example එකක්. අපි යූස් කරන මෙන්න මේ වගේ වර්ඩ් මම කියවා මම වර්ඩ්ස් දෙනවා ඕගලන්ට එනි එසේ එක යූස් කරගන්න පුළුවන් right nowadays බලන්න ඒ වර්ඩ් එක දාලා ඕගලන්ගේ එසේ එක හදාගන්න පුළුවන් අර අපි එක විදිහකට පුරුදු වුණාම අපිට බෑඩ් ස්කෝර් එකට යන්න අපිට ලේසි මොකද අපි ගාව වර්ඩ්ස් ටිකක් තියෙනවා අපි ඒ වර්ඩ්ස් ටික යූස් කරලා ලිව්වහම මොකද ඔයා හිතන්නේ හැම වෙලේම වැඩ කරමයි මගේ ක්‍රමයට ලියලා මගේ ක්‍රමයට අයල්ස් ඔගොල්ල ෆේස් කරලා ඔයාල එක දෙයයි බලාපොරොත්තු වෙන්නේ මොකද්ද one shot 7 plus band එකට යන්නේ බලාපොරොත්තු වෙන්නේ එතකොට මේ මං කියන විදිහටම හරියට කරන්න ඕන හැබැයි ඊට පස්සේ අතනින් මෙහෙම කිව්ව මෙතනින් මෙහෙම කිව්ව මෙයා මෙහෙමයි කියන්නේ අරය මෙහෙමයි කියන්නේ ඒ දේවල් වලට යන්නේ මොකද මම මේ ෆීල්ඩ් එකේ එක්ස්පීරියන්ස් තියෙන කෙනෙක්. එතකොට මේ මම කියන විදිහට හුරු වෙන්න. අන්නේ හුරු ඕගොල්ලෝ ගත්ත ගමන්ම ඕගොල්ලන්ට ඩෙෆිනිට්ලි 7 plus band එකට යන්න පුළුවන් ළමයි. හරිද? ඒ නිසා අර ඒ වර්ඩ්ස් ටික රයිට් බලන්න ඕන එසේ එක මුලට nowadays කියන යූස් කරන්න පුළුවන් නේද බෝ? රයිට්? ෆ්‍රීකවෙන්ට්ලි අපිට යූස් කරන්න පුළුවන් වර්ඩ් එකක්. රයිට්? බලන්න මම මෙතන මේ paraphrase කියන්නේ හැම එකක්ම සමාන පද දාලා ලියන එක නෙමෙයි. Right? Nowadays මම මෙතන tourism කියන word එක use කරා. Tourism creates අන්න මම generates වෙනකොට මෙතනදී creates use කරා. An important significant වෙනකොට important use කරා. An important portion part කියන එක වෙනකොට portion කියන එක use කරා. නේද? Nowadays tourism creates an important portion part කියන එක වෙනකොට portion use කරා. The income of a country කියන එක වෙනුවට portion of national income කියලා දෙනවා. Income of a country. National income. For many nations. Income of a country. වෙනුවට තමයි මම දැන් මේ national income for many nations. බලන්න paraphrase කරලා තියෙන ලස්සන. Nowadays, tourism creates an important portion of national income for many nations. ඊට පස්සේ කිව්වා මෙතනින් කියනවා but it has certain disadvantages too but it has many drawbacks too disadvantages වලට drawbacks කියන word එක use කරා ඔන්න ඔකට තමයි අපි කිව්වේ paraphrasing කියලා ඒ කියන්නේ දීලා තියෙන question එකම ඔයාගේ words වලින් ලියන එක බලන්නකෝ වෙනස්කම මෙතනින් කියන්නේ tourism generates a significant part for the income of a country but it has certain disadvantages too මෙතනින් කියනවා nowadays tourism creates an important portion of a national income for many nations but it has many drawbacks too right ඔන්න මං කිව්වා බලන්න මම දුන්න structure එක ඔයගොල්ලන්ට paragraph 1 එකේ මුලින්ම කරන්නේ paraphrasing කිව්වේ මෙන්න මේක
ඊළඟට මොකද අපි කරන්න බලන්න ස්ටාර්ච් එක ලියා ගත්තනේ this essay discusses බලන්න ඊළඟට අපි කියනවා this essay discusses the upper hand points කියලා මම use කරේ advantages වෙනුවට අපිට හැමතැනම advantages කියලා use කරනවට වඩා right අපි මෙතෙන්දි use කරනවා drawbacks කියලා right but it has many drawbacks too This essay discusses the upper hand points. And then, I'm sorry. Okay. මෙතන advantage වෙනුවට use කරේ මොකද upper hand points කියන එක. I'm really sorry. Okay. Upper hand points කියන එක use කරනවා. This essay discusses the upper hand points and disadvantages of tourism. මෙතන අපි drawbacks use කරා. මෙතෙන් disadvantages දාගත්තා. ඔන්න මේ essay එකේ අපි කතා කරන්න යන්නේ මොනවද? ඉතින් අපි කියමු. Right. ඊට පස්සේ බලන්න ස්ට්‍රක්චර් එකේ පැරග්‍රාෆ් 1 එක පැරාෆ්‍රේසින් ක්වෙස්චන් එක මේ ආකාරයෙන් කියන එක this essay discusses මේ essay එකේ මොකද කියන් අපි කතා කරන්න බලාපොරොත්තු වෙන කියලා ඊට පස්සේ what are you going to write ඔයා සෙකන්ඩ් පැරග්‍රාෆ් එකේ ලියන්න යන්නේ මොනවද තර්ඩ් පැරග්‍රාෆ් එකේ ලියන්න යන්නේ මොනවද කියලා අපි කියනවා Actually, the two main advantages of developed tourism industry are අන්න අපි ගත්තාරම් ප්‍රධාන කරුණු දෙක structure එකේ හොඳට බලන්න. Boost in country's economy and a large number of new job openings for the local people. අපි දාගත්තේ boost the economy of a country creates job opportunities. ඒක තමයි මේ කියලා තියෙන්නේ. Actually, the two main advantages of developed tourism industry are Boost in country's economy and a large number of new job openings for the local people. Monkey, what are you going to write? ඔයා මොනවද දෙවෙනි ඡේදෙන් ලියන්නේ? ඔයා second paragraph එකෙන් ලියන්නේ යන්නේ boost කරනවා country එක economy එක කියන එකයි ඒ වගේම job opportunities එන දෙනවා කියන එකයි වෙන පිට යන්නේ පපකි අර link වෙවි යන්න ඕන coherence and position ඔයගලන්ට ඒ ඊට අදාළ band එක create කරගන්න නම් right ඒ වගේම task achieve වෙන්න නම් නිකම්ම එතකොට task achieve වෙනවා ඒ වගේම coherence and position එකත් ඒ කියන්නේ link වෙවි යන එකත් සිද්ධ වෙනවා බලන්න හොඳින් මෙතනින් paraphrase කරා ඊට පස්සේ අපි කතා කරන්න යන්නේ මොනවද කියලා කිව්වා එතකොට අපි කතා කරන්න යනවා second එකේ boost කරනවා ඒ වගේම new job openings එනවා කියන එක කිව්වා ඊට පස්සේ අපි කියනවා මේකේ අවාසිත් තියෙනවා However, tourism also has some major disadvantages. Like tourism වල disadvantages තියෙනවා. Destruction of popular tourist destinations. විනාශ වෙනවා popular tourist destinations. And development of illegal economic activities. මෙන්න third paragraph එකෙන් ඔයාලා කතා කරන්න බලාපොරොත්තු වෙන දේ. මම මේ colors දාලා ඔයගලන්ට දාලා තියෙන්නේ paraphrase කරපු එක. ඒ වගේම this essay එකෙන් discuss කරන්නේ මොකද්ද කියන එක ඊළඟට ඔයා second paragraph එකේ nil part in දාලා තියෙන second paragraph එකෙන් කියන්න යන්නේ මොකද්ද කියන එක green color එකෙන් දාලා තියෙන third paragraph එකෙන් වාත් ලියන්න යන්නේ මොනවද කියන එක මම මේ colors use කරලා තියෙනවා ඔයාලා link වෙවි ලියා ගන්න. ඕගොල්ලෝ හරියට මේ මගෙත් එක වැඩේ කරොත් ඕගොල්ලන්ට මතක තියාගන්න හොඳටම පුළුවන් වෙනවා. කොහොම හොඳටම පුළුවන් වෙනවා ඔයගලන්ට මැවෙනවා ටෙස්ට් එකේදී මෙන්න මම ලිව්වා පැරාෆ්‍රේස් කරා මෙන්න මම this essay එකෙන් discuss කරන්න මෙන්න මේ දේවල් ටික කියලා කිව්වා ඒ දෙකම advantages මෙන්න මේ දෙක ගැන මම ලියන්න යන්නේ disadvantages මෙන්න මේ points two points ගැන මම ලියන්න යන්නේ කියලා ඔයගලන්ට හොඳටම පැහැදිලි වෙනවා ඔන්න ඊළඟට අපි යනවා second paragraph එකට එතකොට මට කියන්න දැන් ඔයගොල්ලෝ හරියට අහගෙන ඉතින second එකෙන් මොනවද ඔයාලා ලියන්න යන්නේ advantages second එකෙන් ඒ advantages වලිනුත් country එකේ economy develop වෙනවා කියන එකයි new job openings තියෙනවා කියන එකයි second paragraph එකේදී කියවෙන්න ඕන. ඒ වගේම third paragraph එකේදී ඔයාලා කියන්න ඕන destruction of popular tourist destination විනාශ වෙනවා කියලා කියවෙන්න ඕන illegal activities වෙනවා කියලා කියන්න ඕන. එතකොට second paragraph එකෙන් මොනවද කියවෙන්න ඕන? country එකේ economy එක boost වෙනවා කියලයි job openings වෙනවා කියන එකයි බලමු අපි මෙන්න කියමු
මේක ලියන්න කලින් අපි we use a topic sentence. මම මේ underline කරලා තියෙන topic sentence එක අපි එකපාරටම කියනවාද country එකේ economy එක boost වෙනවා and job opens ඇතිනවා කියලා නෑ. එහෙම කරලා suicide කරගන්නවා එකපාර suicide කරගන්නවා කරන්නේ අපි පොඩි topic sentence එකක් දෙනවා. මෙන්න මේ වගේ. So what are the advantages of tourist industry? Firstly, tourists spend money on a wide range of services, including hotels, transportation, food, and medical services. ඒවට ටුවරිස්ලා මුදල් මොනවද කරන්නේ? Spend කරනවා. This way, tourism makes an additional income which greatly supports the economy of a country. Additional income එක කෙටියෙන් අර කරුණු ටික කිව්වා. Advantages advantage එකක් හැටියට අපි ගත්තනේ. මොකද්ද අපි ගත්තේ? Advantage එකක් හැටියට මේ boost in country's economy. ඒක boost වෙන්නේ කොහොමද කියලා අපි කිව්වා. Hotels, transportation, food, medical services අන්න ඒ වගේ improve වෙනවා කියලා අපි කිව්වා. තව advantage එකක් අපි ගත්තා job openings ඇතින කියලා. ඒකත් අපි කියනවා මෙහෙම. Furthermore, tourism increases the level of employment by bringing new jobs. For instance, උදාහරණ හැටියට hotel restaurant workers, tour guides, hotel staff, employees of retail services and business owners. අන්න ඒගොල්ලන්ගේ මොනවාද job openings ඇති වෙනවා. ඒ වගේම මෙන්න මේ example ටික අපිට දෙන්න පුළුවන් මේකට කියලා අපි කිව්වා. බලන්නකෝ දැන් මෙතනින් join වෙලා ගිය විදිය. මෙතනින් අපි advantages කතා කරන්න කිව්වා. මෙන්න මේ advantage ගැන කතා කරන්න කිව්වා. second එකේදී අපි එන්නේ advantage දෙක ගැන කතා කරා. disadvantage පැත්ත ගත්තොත් මුලින්ම අපි කිව්වා this essay එකෙන් discuss කරනවා කියලා advantage disadvantage discuss කරනවා කියලා කිව්වා. මෙන්න green color එකෙන් මම දාලා තියෙන මෙන්න මේ disadvantage දෙක ගැන අපි කතා කරන්න කියලා කිව්වා. මෙන්න මේ දෙක ගැන අපි කතා කරන්න. On the other hand, ancient buildings, temples and monuments struggle with a vast amount of visitors traffic and traffic ඇති වෙනවා struggle කරනවා ඒ වගේ and get damage නයි අපි මෙතනින් කිව්වේ. Tourism also has some major disadvantages like destruction of popular tourist destination. Tourist destinations විනාශ වෙනවා කියලා කිව්වනේ. Right? අන්න ඒකට point එක අපි දෙනවා. In addition, the large number of tourists can cause environmental problems. Environmental problems ඇති වෙනවා. For instance, when places of interest are overcrowded, ජනගහනය වැඩි වුණාම, tourist ගහනය වැඩි වුණාම, natural resources often become polluted. Natural resources දූෂණයට ලක් වෙනවා කියලා කිව්වේ. What's more, tourism can create more serious situations where criminal issues are involved. මෙන්න මේ point එක ගැන අපි කියන්නේ මොනවාද? Development of illegal economic activities. කොහොමද illegal economic activities සිද්ධ වෙන්නේ? Tourism can create more serious situations where criminal issues are involved. The presence of a considerable number of tourists. සැලකිය යුතු tourists ලාවහම with a lot of money to spend. මුදල් වියදම් කරන්න බලාගෙන යන සල්ලි අතේ තියන්නේ. And often carrying valuables such as cameras, yala cameras, jewelry, ewa aran enawa, increases the attraction for criminals. Meka aparadha karuwange aakarshanayata lak wenawa. And brings with it activities like robbery and drug dealing. E magin robbery and drug dealing athi wenawa. Menna api me karunu dek gana kiwwa destruction of popular tourist destination e wageema illegal economic activities ඇති වෙනවා කියලා කිව්වා. criminal issues වෙනවා. ඊට පස්සේ ඒගොල්ලෝ අතේ මුදල් තියෙන නිසා ඒ වගේ මේගොල්ලෝ අතේ cameras, jewelry වගේ වටිනා valuable important tools තියෙද්දි ඒක
කාගේද ආකර්ෂණයට ලක් වෙන ඇට්‍රක්ෂන් එකට ක්‍රිමිනල්ස් ලගේ ඇට්‍රක්ෂන් එකට ලක් වුණාම රොබරි ඩ්‍රග් ඩීලින් වගේ ඇක්ටිවිටීස් සිද්ධ වෙන්න පුළුවන් කියලා කිව්වා. බලන්න ලස්සනට ජොයින් වෙලා යන විදිය. මම මේ බ්ලූ කලර් එකෙන් දැම්මේ මෙතනින් බ්ලූ එක බ්ලූ එකට ලින්ක් වෙනවා. ඊට පස්සේ මේ ග්‍රීන් කලර් එකෙන් දැම්මේ එක මෙතෙන්ද ලින්ක් වෙනවා. පැහැදිලි නේද දැන් කියපු දේ? Paraphrasing, this essay discusses advantages and disadvantages. ඒකලා අපි කතා කරන්න යන advantage දෙක මොකක්ද? Advantage දෙක මොකක්ද? Disadvantage දෙක මොකක්ද කියලා කිව්වා. Second paragraph එකේදී advantages දෙක ගැන කතා කරා. Third paragraph එකේදී මෙන්න මේ disadvantages දෙක කතා කරා. Fourth paragraph එකට අපි ආවම මොකද කරන්නේ? අර කිව්ව මෙන්න මේ advantages දෙක boosting countries economy and a large number of new job openings for local people කියන එකයි. ඊට පස්සේ disadvantages දෙක destruction of popular tourist destinations and development of illegal economic activities කියන දෙක ඇති වෙනවා කියලා අපි මොකද කරේ කරන්නේ summarize කරනවා. බලන්න හොඳට මම දවුනේ stretch එකේ summarize paragraph 1 summarize paragraph 2 කියලා ඕගොල්ලන්ට දීලා ඇති. To conclude, you can use in conclusion to sum up all the search, right? I'll give you them, okay? To conclude, although tourism has certain disadvantages like destructive effects and growth of crime rate, Nicola Parting කිව්ව දේවල් ටික තිබ්බත් it has an extremely positive impact on country's economy. ඒ රටක ආර්ථිකයට positive impact එකක් ඇති වෙනවා and provides a large number of new jobs for the local people. බලන්න හරියටම link වෙලා අපි මෙතනින් බැලුවොත් හොඳට මම බලන්න මම මේක පොඩ්ඩක් පොඩි කරලා දෙන්න. බලන්න හොඳට චූටි කරලා තියෙන ගොඩක් සංසූම් කරගන්න උලන්න පුළුවන්. මෙතනින් බැලුවොත් බලන්න මේ කරුණු දෙක ම අවසානයට මෙතෙන්ද ඇවිල්ලා තියෙනවා. මෙන්න එක මේ ග්‍රීන් කලර් එකෙන් තිබ්බ එක මෙතෙන්ට ජොයින් වෙලා තියෙනවා. මේ විදිහට ලිව්වොත් කවදාකවත් task achievement වලට ඔයාලට තියෙන බෑන්ඩ් එක එකෙන් මිස් වෙන්නේ නැහැ. හරියටම task එක achieve වෙලා තියෙන ඔය උඩින් පටන් ගන්න එක තැන් point එකකින් ඒ point එක මේ යටට ගෙනල්ලා තියෙනවා නේද? එතකොට task achievement 100% right? ඒකට බෑන්ඩ් 9 යම් වාඩ තියෙනවා. බෑන්ඩ් 4 ඔය 4ටනේ දෙන්නේ එකින් එක right. ඊට පස්සේ කොහිරන්ස් ඇන්ඩ් කොහිෂන් ඒ කියන්නේ සම්බන්ධ වෙවි යන එක හරියටම 100% තියෙනවා. එතකොට ඒ දෙකටම 100% වාඩ තියෙනවා නම් නම්බර් 3 බලන්නේ ලෙක්සිකල් රිසර්ස් වගේ වොකැබුලරි එක. මං කියවා එකින් එකට අදාළ වොකැබුලරි එකක් අපි හදා ගන්න ඕන. ටුවරිසම් නම් මොනවද ටුවරිසම් වලට අදාළ වොකැබුලරි එක right? Environment නම් environment වලට අදාළ vocabulary මොකක්ද කියලා අපි හදා ගන්න. right? එතකොට lexical resource හැදෙනවා. අපි හිතමු ඒ වගේම grammar එක අපිට අර task achieve කරලා coherence and cohesion හරියට තියලා lexical resource ටික يعني vocabulary එක use වුණාම නිකම් ඔයාගේ grammar එක හැදෙනවා. එතකොට ඔයාට 7 plus band එකට අනිවාර්යයෙන්ම definitely යන්න පුළුවන් වෙනවා. මම මේ පෙන්නුවේ කොහොමද එකින් එකට link වෙවි යන්නේ කියලා එසේ ළමයිට දැන් පැහැදිලිද task 2 එක ලියන විදිය? right. ඔන්න විදිහට තමයි අපි task 2 එක හදන. ඔයගොල්ලෝ දන්නවා essay වර්ග කීපයක් තියෙනවා, advantages disadvantages right. ඊට පස්සේ තව තියෙනවා නේද discuss both views ඔහොම තියෙන වර්ග කීපයක් right. එතකොට මම අද ඔයගොල්ලන්ට මේ free seminar එකක් තමයි මේ විදිහට මේ හරියටම මේක පැහැදිලි කරලා දෙන්න කරන්නේ. ඔයගොල්ලන්ට පුළුවන් මගේ මේ දිනයක් ඇතුළු 5 day course එකට ඔයගොල්ලන්ට join වෙලා
තවදුරටත් මේ ගැන මේ විදියට ලියන්නේ කොහොමද කියන එක ටාස්ක් 2 එකේදී මම කතා කරනවා. එකින් එක essays ඔක්කොම වර්ග පහකට බෙදලා කොහොමද මේක කරගන්නේ කියන එක මම ඒකෙදි කියනවා. ඒකට join වෙන්නේ කොහොමද කියලත් මම අද ඕගොල්ලන්ට class එක ඉවරලා recording එකක් දාලා කොහොමද join වෙන්නේ කියනත් ඕගොල්ලන්ට කියලා දෙනවා. ඊළඟට මම task 1 එක ඕගොල්ලන්ට කියලා දෙන්න ළමයි structures ටිකක් මම ඕගොල්ලන්ට දෙනවා. අපි මට මෙතනින් මැසේජ් එකක් දාලා තියන්න, ඇකඩමික් අය ඉන්නවනම් ඇකඩමික් අය ඉන්නවනම් මම මුලින්ම ජෙනරල් ගැන කතා කරන්න, මොකද මම ක්ලාසස් කරන්නේ ගෲප් වශයෙන් කීප දෙනෙක්ට තමයි මගේ කරන්නේ. ස්පෙෂලි රයිටින් ඇන් රීඩින් වලට මම රීඩින් වලට වෙනම සෙමිනා එකක් ඔයගොල්ලන්ට දාලා තියෙන එක ෆස්ට් ඩේ ෆුල් ෆ්‍රී තියෙන්නේ 18 වෙනිදා. ඒ වගේම ඔයගොල්ලන්ට පුළුවන් හැම ඔයගොල්ලන්ගේ ෆ්‍රෙන්ඩ්ස්ලා ඉන්නවනම් ජොයින් කරවන්න. මගේ මං කියන්නේ දැන් මම මේක ඇත්තටම ඉදිරි දවස් 4ක් තව මම ඕගොල්ලන්ට ක්ලාසස් කරනවා මේ රයිටින් සම්බන්ධව සම්පූර්ණම. දින 5 day කෝස් එකක් තමයි තියෙන්නේ රයිටින් වලට. එතකොට හෙට ඉඳලා ඕගොල්ලන්ට ඒකට ජොයින් වෙන්න පුළුවන්. මම ඒකට ටෙක්නිකල් චාර්ජ් එකක් විතරයි ඕගොල්ලන්ගෙන් අය කරන්නේ. ටෙක්නිකලි පොඩි සුළු මුදලක් ඕගොල්ලන්ගෙන් අය කරනවා. right writing course එක සඳහා මම ඒ සම්බන්ධ සම්පූර්ණ විස්තරය ඔයගලන්ට දානවා අද ක්ලාස් එකෙන් පස්සේ. මතක තියාගන්න මේ විදියට මගෙත් එක මේ කරපු කවුරුත් 7 වලට බිලෝ බෑන්ඩ් එකක් ගන්න. මොකද හරීම ක්‍රමයේ තමයි මම ඔයගලන්ට පැහැදිලි කරලා කියලා දෙන්නේ. ඒ වගේම ඔයගලන්ගේ මගේ කෝස් එකට සම්බන්ධ වෙනවා නම් ඉදිරි ඔයගලන්ගේ එක අකුරක් නැර හැම essay එකක්ම මම feedback දෙනවා ඔයගලන්ට Zoom link එකක් මගින් එකින් එක වචනෙන් වචනයට බලලා correct කරලා කොහොමද ඔයාගේ band එක තවදුරටත් up කරගන්නේ කියන එක ගැන individually මගේ course එකට සම්බන්ධ වෙන හැම කෙනෙක්ටම පැහැදිලි කරලා දෙනවා. ඕගොල්ලන්ට මම හෙට නෙමෙයි අනිද්දා ඉඳලා තමයි, අනිද්දා ඉඳලා දින 4, ඒ කියන්නේ 14 15 16 17 වෙද්දි full course එක ඕගොල්ලන්ගේ අවසන් වෙනවා. මේ ඒකට ඔයගොල්ලන්ට ජොයින් වෙන්න පුළුවන්. මම අද ෆ්‍රී සෙමිනා එකක් හැදිර කරන්නේ. ඊට පස්සේ මම කිව්වා ටෙක්නිකල් චාර්ජ් එකක් විතරයි අතරම ගන්න. රයිට්, එහෙම ලොකු ප්‍රොෆිට් කරගෙන කරන දෙයක් ව්‍යාපාරයක් හැටියට මම කරන දෙයක් නෙවෙයි, උදව්වක් හැටියට තමයි ඔයගොල්ලන්ට මේ අද මම ෆ්‍රී සෙමිනා එකේදී ඔයගොල්ලන්ට කරන්න. එතකොට ඔයගොල්ලන්ගේ යාළුවෝ ඉන්නවා නම් අපි ගෲප් එකට ජොයින් කරවන්න. ඇන්ඩ් මම රෙකෝඩින් එක දානවා. ඒක ඒගොල්ලන්ට දම්මල මට තව කීප දෙනෙක් සම්බන්ධ කරන්න පුළුවන් නම් ඕගොල්ලන්ට ඒක කරලා දෙන්න. මම ඒගොල්ලන්ගේ වගකීම පැහැදිලිවම ගන්න වකීලත් මම කියනවා. හොඳයි, එහෙනම් දෙන්නෙක් දාලා තියෙනවා මට ජෙනරල් කියලා එකක් දාලා තියෙනවා. ප්ලීස් මට ජෙනරල් ද ඇකඩමික් ද කියලා කියන්න. එතකොට මට ලේසි, මොකද ජෙනරල් අය නම් ඔක්කොම ඉන්නේ, මම ඇකඩමික් එක ගැන කියන්න ඕනේ නැහැ. ඒ නිසා මොකද ටාස්ක් 1 එකේදී ජෙනරල් අයට වෙනම ඇකඩමික් අයට වෙනම තියෙන්නේ. රයිට්, කුලතුංග ටයිප් කරලා තියෙනවා ජෙනරල් කියලා, කුමාරි ටයිප් කරලා තියෙනවා ජෙනරල් කියලා, ආර් ඩබ්ලිව් රූ ටයිප් කරලා තියෙනවා I got you today lesson very well. Good job sir, thank you for your support, details about your course kela. Okay Ru, thank you very much for you too, right, appreciating me and for everything, and I'll tell you about the course and I'll describe it on your group very soon, I mean maybe self today, all right, then you can get to know it, right. Kisi deka ba wenne pa akurak na ara ham kene kema mama check karala denawa kohomada meka karanne kela චෙක් කරලා ඔයගොල්ලන්ගේ බලලා දෙනවා. හැම essay එකක්ම මම බලලා දෙනවා. මට වෙන වෙනම මම ප්‍රොෆයිල් එකක් දානවා එන අයගේ. ඔයගොල්ලන්ට මට ඒක පෙන්නන්න පුළුවන්. right ඒකලා band score එක දාලා right හැමෝගෙම
රයිට්. මේ විදිහට ඔගොල්ලන්ගේ ඉන්නවනම් මේ විදිහට ඔගොල්ලන්ගේ හැමෝගෙම මම දානවා ෆයිල් එකක්, රයිට් ෆයිල් එකක් දාලා ඔගොල්ලන්ගේ ආන්සර්ස් එකින් එකට ඔගොල්ලන්ට කෝල් අරගෙන හරි ස්පෙෂලි Zoom ලින්ක් එක කරා ඔගොල්ලන්ට ආන්සර් සෙවන හැමෝගේ හැම මට ආන්සර් සෙවන්න ඕන. මට ආන්සර් සෙවන ඒ වගේ මම ක්වෙස්චන්ස් ඔගොල්ලන්ට දානවා. රයිට්, ඒ ක්වෙස්චන්ස් වලට ආන්සර් සෙවුවාම ඒ හැමෝගේ මම මේ විදිහට වෙනම ෆයිල් එකක් ඔගලන්ට යනවා. එකින් එකනට ඒකල බෑන් ඩිස්කෝ එකක් එකින් එකට මේ මෙයාගේ මුලින් ලියපු 3.0 කියලා දාලා තියෙන මෙයාට මන් දුන්න බෑන් එක. රයිට්, ඒ විදිහට එකින් එකනාගේ දැන් අපි නිකන් ලියන්න බෑ අද කාලේ විදිහට නේද? IELTS score ලියනවා කියන්නේ දේසි නෑ, ලොකු ගාණක් වැය කරගෙන ඕගොල්ලන්ට කරන්න වෙන්නේ. රයිට්, ඒ නිසා හරියටම ඕගොල්ලන්ට අවශ්‍ය එක්ස්පෙක්ට් කරන බෑන්ඩ් එකට ගියන් පස්සේ තමයි ඕගොල්ලන්ගේ එක්සෑම් එකට යවන්නේ. මේ විදිහට essays මම essay questions ඔයගලන්ට දෙනවා. ඒ questions වලට ඔයාලා මට answers ලියලා එව්වම right මේ වගේ හැම කෙනෙකුටම මම ෆයිල් එකක් දෙනවා. ඒක ලියවලා ඒගොල්ලන්ට feedback දීලා එකින් එකට තමන්ගේ හදාගන්නේ කොහොමද කියන එක හැමෝටම කියලා දෙනවා. right ඔයගොල්ලෝ දකින්න ඇති ඒක ෆයිල් එකක් විතරයි, තව ගොඩක් තියෙනවා ඇත්තටම. මට ඔයගොල්ලන්ට දෙන්නන්න පුළුවන් ඉතින්. මෙතන තව කෙනෙක් එක right from 5.0 දීලා තියෙනවා මේ essay එකට 5.0 right. ඔය විදිහට ඔයගොල්ලන්ගේ හැම එකක්ම මම බලලා දෙනවා. හොඳයි, මම කියව එතකොට මම task 2 1 එක යන්නේ. මම මට ටයිප් කරලා තිබ්බේ නැහැ ගොඩ දෙනෙක් මොකද ජෙනරල්ද ඇකඩමික්ද කියලා. right මම කෙටියෙන් task 1 එක ගැන කියන්න. මේ විදිහට මගේ තියෙන ෆෝමැට් ටික ජෙනරල් නම් මුලින්ම ජෙනරල් ගැන කතා කරලා දෙන්න. ජෙනරල් නම් මම මේ මං කිව්වා දැන් දින 5ක් මේක කරනවා කියලා. right දින පහට මම ඕගොල්ලන්ට දානවා ජෙනරල් ලයින, ජෙනරල් ලයින ලෙටර්ස් වර්ග ඔක්කොම 10කට මම බෙදලා දෙනවා. ලෙටර්ස් ඔක්කොම වර්ග 10කට බෙදලා ඒ 10ටම මම දානවා ෆෝමැට් එකක්. මේ තියෙන්නේ මගේ ලෙටර් රිකමෙන්ඩේෂන් එකේ ෆෝමැට් එක. right මේ ෆෝමැට් එකට අනුව ඕනම ලෙටර් රිකමෙන්ඩේෂන් එකක් ආවොත් ඔයාලට ලියන්න පුළුවන් ඕන එකට ඒ ක්වෙස්චන් එකට අදාළ කරුණු ටික දාන්න. right ඒකල ඊට අදාළ ක්වෙස්චන්ස් උත් මම දෙනවා. ඒකයි ඊට පස්සේ මේ තියෙන ලෙටර් සජෙෂන් එක. ලෙටර් සජෙෂන් එකක් නම් ඒකට ෆෝමැට් එකක් වෙනම තියෙනවා. එතකොට ඕනම ඕගොල්ලන්ට ලෙටර් සජෙෂන් එකක් ආවොත් මේ ෆෝමැට් එකට දාගන්න පුළුවන්. ඊට පස්සේ මේ තියෙන්නේ ලෙටර් කම්ප්ලේන් එක. ඕනම ලෙටර් කම්ප්ලේන් එක මෙතෙන්දි ලෙටර් එකට අදාළව මේ බ්ලැන්ක් ටික පිරෙවුවනම් මේක හදාගන්න පුළුවන්. ඒ වගේ මේ වගේ හොඳ වොකැබුලරි එකක් තියෙනවා. right බලන්නකෝ මේකේ තියෙන vocabulary එක අපි නිකමට කියලා බලමු. I'm writing to bring your attention a matter of concern that has unfortunately prompted me to lodge a complaint regarding මොකක් ගැනද complaint එක කරන්නේ.
I have been a customer of your Mocha for a long time, and I have generally been satisfied with the level of service and quality provided. However, my recent experience has left me deeply disappointed and compelled to express my dissatisfaction. Letter complaint. I value the relationship I've had with whom, and sincerely hope that this complaint can be solved friendly and to our mutual satisfaction. I must emphasize that if appropriate action is not taken to address and rectify this matter, I may be compelled to explore alternative methods to seek resolution. I appreciate your attention to the complaint and looking forward for a satisfactory resolution. If you require any further information or clarification, please do not hesitate to contact me at your earliest convenience. I can be via right. බලන්න මේ format එක මම හැම එකටම මේ වගේ format එකක් ඕගොල්ලන්ට දෙනවා. ඒ format එකට ඕගොල්ලන්ට ඕනම task 1 general එකට answers ලියන්න පුළුවන්. Academic අයටත් ඒ විදියමයි. එයාලටත් ඕනම ෆෝමැට් එකකට ලියා ගන්න පුළුවන් වෙන්නේ මේ වගේ එකින් එකට වර්ග ටිකට අදාළව බාර් ග්‍රාෆ් පයි චාර්ට් ෆ්ලෝ චාර්ට් වලට අදාළව මම දෙනවා ෆෝමැට් ටිකක්. එතකොට මේ ෆෝමැට් එකට ලිව්වම දැන් බාර් ග්‍රාෆ් එකක් නම් මේ ෆෝමැට් එකට අනුව ඔයාලට හදා ගන්න පුළුවන්. හොඳ වොකැබුලරි එකකින් තමයි මේ ෆෝමැට් එක හදලා තියෙන්නේ. එතකොට ජෙනරල් ලයිට් වෙනම ලේටස් වර්ග 10ක් යටතේ ෆෝමැට් 10ක් දෙනවා. ඒ වගේම ඇකඩමික් අයට වෙනම ඒගොල්ලන්ගේ කොටසට අදාළව ෆෝමැට් ටික දෙනවා. ඒ ෆෝමැට් වලට මට ආන්සර්ස් ලියලා එවන්න ඕන. ඒවා මම චෙක් කරලා දෙනවා. task 1 2 දෙකම ඕගොල්ල වෙනුවෙන් වෙනමම ඉන්ඩිවිඩියුවලි චෙක් කරන්නේ. ඕගොල්ලන්ව වෙනම group හැටියට අරන් නෙවෙයි ඉන්ඩිවිඩියුවල් attention එකක් දීලා ඕගොල්ලන්ට ඒ ටික මම චෙක් කරලා දෙනවා. හොඳයි, එහෙනම් ඔන්න ඔය ටික තමයි අද දවස් ඇතුළත මට කතා කරන්න තිබුණේ. අපිට තවදුරටත් කතා කරන්න පුළුවන්. ඔයාලට මට message එකක් කරන්න පුළුවන් WhatsApp හරහා. රයිට්, අද ෆස්ට් ඩේ එකේදී මම ඔයගොල්ලන්ව දවසම මියුට් කරලා තිබුණේ අද ෆ්‍රී සෙෂන් එකක් නිසා, විවිධ අය සහභාගී වෙන නිසා. ෆ්‍රී සෙෂන් වල මට ගොඩක් අත්දැකීම් තියෙනවා, ඒ නිසා මේ අද මම මියුට් කරලා තිබුණේ. එතකොට සෙකන්ඩ් ඩේ එකේ ඉඳලා ඔයගොල්ලන්ට හැම වෙලාවෙම කතා කරන්න පුළුවන්, ඔයගොල්ලන්ගේ ප්‍රශ්න අහන්න පුළුවන්. රයිට්, මේක මේ විදිහට කරන්න පුළුවන් කියලා මට අහන්න පුළුවන්. මම ඔයගොල්ලන්ව මොන වෙලාවකවත් මියුට් කරන්නේ නැහැ සෙකන්ඩ් ඩේ එකේ ඉඳලා. එතකොට මම මගේ කෝස් එක සම්බන්ධ සම්පූර්ණව පැහැදිලි කිරීම ඔයගොල්ලන්ට කරලා දුන්න මේ වෙද්දි, රයිට්. එතකොට මතක තියාගන්න, මේ මම කියන විදියට ඔයගොල්ලෝ හරියට කරගත්තොත් මේක 7 plus band discovery එක අනිවාර්යයෙන්ම ගොඩනගා ගන්න පුළුවන්. ගොඩ දා ගන්න පුළුවන්. ඔයගොල්ලෝ classes ගිහිල්ලා ඇති, විවිධ ඒවාට සම්බන්ධ වෙලා ඇති. බට් ඒ මොකට ගියත් මගේ මේ තියෙන විදියට ගියොත් 7 plus කියන එක තවදුරටත් dream එකක් නෙවෙයි, definitely ඕගොල්ලන්ට කරගැනීම හැකියාව හම්බෙයි. මට WhatsApp වලින් message එකක් දාන්න, ඕ කතා කරන්න ඕන anytime. My phone is open for you, right? All right, then කතා කරලා කියන්න මොනවද වෙන්න ඕන, amendments තියනවාද, ඒ ටික මාත් එක්ක කතා කරන්න. අපි I hope all of you will join. මම හිතනවා ඔයාලා හැම දෙනාම second day එකේ session එකට ඉඳලා මේ තව දින හතර ඇතුළත ලොකු දැනුමක් සුළු මුදලකට ලබා ගන්නයි කියලා මම කිව්වා. මම technical charges විතරයි ඔයගොල්ලන්ගෙන් ගන්න කියලා. එතකොට ඒකට අදාළ විස්තර සියල්ල මම ඔයගොල්ලන්ට මේ recording එකත් එක්කම ඔයගොල්ලන්ට ලැබෙන්න සලස් වෙනවා. එසේ එක මම කිව්වා ලියා ගන්න අවශ්‍ය නැහැ, screenshot ගන්න අවශ්‍ය නැහැ. ඊට අදාළ මම රෙකෝඩින් එක වුණා. රෙකෝඩින් එක ආවන් පස්සේ ඔයගොල්ලන්ට එසේ එක ලියා ගැනීමේ හැකියාව තියෙනවා. අදම කතා කරන්න මෙසේජ් කරන්න මම කෝස් එකට අදාළ සියලුම ඩීටේල්ස් ටික ඔයගොල්ලන් ගෲප් එකට ඉන්ක්ලූඩ් කරනවා as soon as possible, right? Then එහෙමනම් මොනවද තියෙන්නේ අපේ කෝස් එක කරනවද? අද පාඩම ඔයගොල්ලන්ට පැහැදිලිද? මට WhatsApp වලින් මැසේජ් එකක් දෙන්න. ඒකෙන් තමයි මම සැටිස්ෆයි වෙන්නේ. මගේ self satisfaction එක තියෙන්නේ ඕගොල්ලෝ එවන ඒ දේවල් වලින් තමයි, right? ඊළඟ day එකේ ඉඳලා අපි 1 to 1 face to face කතා කරමු. කතා කරලා ඕගොල්ලන්ගේ ප්‍රශ්න මොනවද, ඒ ටිකට මොන වගේ
රිමීඩීස් ගන්න ඕන. ඒ අදාළ වශයෙන් මම ඔයගලන්ට කරු ටික කියලා දෙන්නම්. Then okay, goodbye and good night for all of you. Message me, okay, on WhatsApp. All right, bye. යාළුවන්ට අනිවාර්යයෙන්ම කියන්න ඕනේ ඔයගලන්ට. Okay, tell all your friends. All right, okay, goodbye.